35ක තරඟ දිනන තැනකට ඉන්න බෑ ලක්ෂ 70 ගානක් පඩියල. එහෙමනම් එයාටත් දෙන්න ඕනේ ක්‍රීඩකයෝ විදියට ගහලා දිනනකොට පඩි වැඩි. පරදිනව නම් පඩි ගෙවන්න ඕනේ. අහතුරුසිංහ මහත්තයා අපේ ලංකාවේ මිනිහ. අපි එතුමාට ගරු කරන්නට ඕනේ. එතුමා ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඒ වගේම කාට වුණත් ගෙවන පඩියට හරි සේවයක් ලැබෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කිව්වේ කොන්ට්‍රැක්ට් එක නවත්තලා ආයෙත් කොන්ට්‍රැක්ට් රීනෙගෝෂියේට් කරලා හරි දැනට ගන්න බැරණන් යන්න කියලා. ලෝකේ ඉන්න හොඳම කෝචස්ලා කීප දෙනෙක් එවලා තියෙන ඒගොල්ලන්ගේ ඉල්ලුම් පත්‍ර. ඒකේ වැඩිම එක්කෙනාගේ පඩිය තියෙන්නේ 25යි. ඒතර කොච්චර ලොකු වෙනසක්. ඒකෙන් අපිට තව කෝච්චලා දෙන්නේ නැහැ. තව ක්‍රිකට් වලට විශාල ආයෝජනයක් කරන්න පුළුවන් මාස් පතක්.